දේශගුණික විපර්යාස කියලා කියන්නේ තවදුරටත් මිත්‍යාවක් නෙවෙයි. ඒක සත්‍ය වශයෙන්ම සිදුවීම් පවතින දෙයක්. අපේ පුරාණ රජදරුවෝ දේශගුණයේ සිදුවන විචලතාවය පිළිබඳව හොඳින් දැනගෙන සිටියා. ඔවුන් මහ කන්නේ ලැබෙන වැඩිපුර වැසි ජලය එකාසු කරලා යල කන්නේ අඩුවෙන් වර්ෂාව ලැබෙන අවස්ථාවල ඒ වැඩිපුර ලැබෙන වැසි ජලය උපයෝගී කරගෙන කෘෂිකර්මාන්තය වගේම මිනිසාගේ මෙන්ම සතුන්ගේ පරිභෝජන සඳහා යොදා ගන්න පුළුවන් ආකාරයට කටයුතු සලස් කරනු ලැබුවා. අපි අදත් ඒ වැව් අමුණු වලින් ලැබෙන ජලයේ ප්‍රයෝජනය ශතවර්ෂ ගණනාවකට පස්සෙත් ලබා ගනිමින් සිටිනවා. අපි දැන් හොඳින් දැනගෙන ඉන්නවා දේශගුණික විපර්යාස ඇතිවීම තුළින් අපේ කෘෂිකර්මාන්තයට තවත් විදියෙන් ගත්තොත් අපේ ආහාර සුරක්ෂිතතාවයට ඇතිවන බලපෑම බොහොම අධිකයි කියලා. ඕනම වසරක පෙබරවාරි මාසයේ තද වැස්සක් ඇති වුණොත් අපි දන්නවා අපේ රටේ රමුටන්වල විශේෂයෙන්ම මල්වාන ප්‍රදේශයේ වගා කරන රමුටන්වල මල් හටගන්නට පටන් ගන්න පෙබරවාරි මාසයේ. මෙන්න මේ මල් ටික හේදී යාම තුලින් පෙබරවාරි මාසයේ ලැබෙන වැඩි වැස්ස හින්දා අපිට ජූලි අගෝස්තු මාසවල ලාබෙට රමුටන් කන්න නම් හම්බ වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් සලකලා බලමු දේශගුණික විපර්යාසයෙන්ද මේ වී වගාවට වෙන හානිය ගැන. අපි හොඳ ආකාරම අහලා තියෙනවා ඈත අතීතයේ ඉඳලා ඇහැල පුස්ස කියන වචනේ පිළිබඳව. ඒකෙන් කියවෙන්නේ විශේෂයෙන්ම ජූලි මාසයේ වෙන උෂ්ණත්වයේ වැඩි වීම හින්දා අපේ වී වගාවේ බොල් හට ගැනීම වැඩි වෙනවා. තවදුරටත් කිව්වොත් එම අපේ බතට ප්‍රධාන වශයෙන් බාධාවක් ඇති කරන්නට පුළුවන් මේ දේශගුණික විපර්යාස හින්දා. මේ දේශගුණික විපර්යාස වලින් කෘෂිකර්මාන්තයට සිදුවෙන බලපෑම අවම කරන්න අපි ක්‍රියාමාර්ග බොහොමයක් අරගෙන තියෙනවා. වී වගාවේ සාර්ථකත්වයට මෙම නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන වී ප්‍රභේද අපි දැන් නිපදවලා තියෙනවා. නියන් කාලවලදී සාර්ථකව වගා කරගන්න පුළුවන් වෙන ආකාරයේ TRI 5000 ශ්‍රේණියේ තේ ප්‍රභේදයන් අපි නිපදවලා තියෙනවා. දේශගුණික විපර්යාස වලින් අපේ ජාතික ආර්ථිකයට වෙන බලපෑම අවම කරන්නට අපි දැනටමත් ජාතික දේශගුණික විපර්යාස වලට අනුහුරු වීමේ සලස්මක් නිර්මාණය කරලා තියෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳව සැලකීමේදී අපි කතා කරන්නේ අනාගතය පිළිබඳව. ඒ කියන්නේ දේශගුණික විපර්යාස වලින් සිදුවන බලපෑම වැඩියෙන්ම දැනෙන්නට පටන් ගන්නේ අද වර්තමානයේ ඉන්න තරුණ පරපුරට. ඒ හින්දා තරුණ පරපුර වගේම අපි සියලු දෙනාම එකවන්ව මේ දේශගුණික විපර්යාස කියන්නේ කුමක්ද? එයින් අපට ඇතිවන බලපෑම මොන ආකාරයේද කියන එක පිළිබඳව මනා අවබෝධයකින් යුතුව අපේ ඉදිරි වැඩ කටයුතු සකසා ගනිමු.